අවසරයි ආදීතුන් වහන්සේ. කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද කියලා උදාහරණයක් සමග පැහැදිලි කරනවා. ඔව්, මේ දරුවා අහනවා කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ කොහොමද? බුද්ධ දේශනාව අනුව පළවෙනි එක කර්මයක්. කර්මයක් සිද්ධ වීම. දෙවෙනි එක ටිකක් බලවත් එක කර්ම පතයක් සම්පූර්ණ වීම. දැන් අපි උදාහරණයක්ම ගන්න ඕන මේකට. අපි හිතමු ප්‍රාණඝාත කර්මය කියලා. ඉස්සෙල්ලාම අපි සතෙක්ව දැක්කා. හාවෙක් හරි මුවෙක් හරි මොකක් හරි තමන්ගේ එක්ක විරුද්ධකාරයෙක් වෙන්නත් පුළුවන්. එක්ක අර රාගයෙන් ප්‍රියමනාපදී මස් රස විඳින සතෙක් දැක්ක වෙන්නත් පුළුවන්, විරුද්ධකාරයෙක් දැක්ක වෙන්නත් පුළුවන්. මේ දෙකෙන්ම ඔය ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. ඔය කර්මපතේ සම්පූර්ණ වන ආකාරය එකෙන් වෙනවා. සතෙක් දැක්කා, එකපාරටම සිතුවිල්ලක් ආව, චේතනාවක් ආවා, මේ සතා මරාගත්තොත් මස් රස විඳින්න පුළුවන්, මට බඩකට පුරවල කන්න පුළුවන්. ඊට පස්සේ මේකට උපක්‍රමයක් යෙදුවා. අපි යම් දෙයක් උපක්‍රමයක් සැලසුම් කළා යෙදුවා. ඒ උපක්‍රමය අනුව අපි හිටමු පොල්ලක් පොල්ලකින් ගහලා මරන්න ඕන කිව්ව පොල්ලක් හොයාගත්තා. ඊට පස්සේ සතාව එළවගෙන ගියා. උපක්‍රමේ ක්‍රියාත්මක කළා. පොල්ලෙන් ගැහුවා. දැන් හතරයි. පොල්ලෙන් ගැහුවා, සතාව මැරුණා. එතකොට චේතනාවක් ආවනම් සතා මැරීමේ, ඒකට උපක්‍රමයක් යෙදුවනම්, උපක්‍රමයේ ක්‍රියාත්මක කළා නම්, ඒ උපක්‍රමය ක්‍රියාත්මක කිරීම නිසා පොල්ලෙන් ගැහුවා නම්, සතා මැරුණා නම්, කර්මපතේ ක්‍රියාකාරකම් පහක් සම්පූර්ණ වුණා. අපි හිටමු හිටවිල්ලක් ආව සතෙක් මරන්න, පොල්ලක් හොයාගත්තා, ඉලවගෙන ගියා, පොල්ලෙන් ගැහුවා, වැදුනේ පඳුරකට, සතා මැරුණේ නැහැ. දැන් කර්මපතේ සම්පූර්ණ නැහැ. දැන් කර්මපතේ සම්පූර්ණ වුණේ නැහැ. එහෙමනම් ඒක අර තමාට නියත වශයෙන්ම ප්‍රතිසන්දින දෙයක් නෙමේ. දැන් ඔහොම ඒ පොල්ල ගත්තා, එළවගෙන ගියා, ගැහුවා, වැදුනේ පඳුරකට. මේ කිට්ටුවම කවුරු හරි යෝගාවචරයෙක් හිටියා. මේ බුද්ධ දේශනාව දන්න බානනු. එයා දැක්කා මේක. එයා අඬ ගැහුවා ඒ පුද්ගලයාට. අඬ ගහලා කිව්වා, ඔබ මේ වැරදි වැඩක් කළේ, මේකට ඔබට පුළුවන් දැම්මම කමා කරගන්න. කමා කරලා ඒ සතාටත් පරම මෛත්‍රිය වඩලා ඔබේ හිතේ ඔය කිලුටු වෙන්න ගිය හිත ඔබ පිරිසිදු කරගන්න. එහෙම වුණා නම් අර කරුණු හතරම අර අහෝසි කර්ම වෙලා ඒකෙන් ඒ මොහොතෙම නිදී නිදහස් වෙනවා. හැබැයි අර සතාව මැරිලා කර්මපතේ සම්පූර්ණ වුණා නම් ඒක කරන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒක කර්මපතේ සම්පූර්ණ. ඒ නිසා කර්මය කියන එක අර ප්‍රතිකර්ම කළා, උපකර්ම කළා, සම්‍යප්ප්‍රයෝග කළා බෞද්ධයෙක් හැටියට හෝ වෙන මිනිසෙක් හැටියට ඒ කර්මය මිදී නිදහස් වෙන්න පුළුවන්. කම්මයන් හෝසි කරන්න පුළුවන්. නමුත් කර්මපතයක් සම්පූර්ණ වුණා නම්, කරුණු පහම සම්පූර්ණ වුණා නම්, ඒක තමන්ට අවසාන වශයෙන් ඒ කර්මය උරුම වෙනවා, පටිසන්දිනවා, ඒක වැය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා බොහෝ තැන්වලදී ඔබ හැම දෙනෙක වෙනකොටම මේ කර්මපතය සම්පූර්ණ වෙන්නේ බොහොම කලාතුරකින්. බොහෝ තැන්වලදී වෙන්නේ කර්මයක්. අපි මේක තවත් මේක හුඟක් වැදගත් දෙයක්. මේක හුඟක්ම දැනගත යුතු, තේරුම් ගත යුතු දෙයක්. අපි හිතමු ඔබ ඔබේ ඇඟ මදුරුවෙක් කන. මදුරුවෙක් කන ඔබ දැක්කේ නෑ මදුරුවෙක් කන බව. මදුරුවා දැක්කෙත් නෑ. නමුත් ඔබට එකපාරට පොඩ්ඩක් වේදනාවක් කැසිල්ලක් ආවා. ඔබ වෙන වැඩක් කරමින් ඉන්න, පොතක් කියමින් එක්ක ඔබ කුසිය වැඩ කරමින් ඉන්න, එක්ක කෑම කමින් ඉන්න මෙන්න පුළුවන්. මේව කනකොට එම් වැඩ කරගෙන ඉන්නකොට ඔබට යම් මොකක් හරි පොඩි වේදනාවක් ඇසිල්ලක් වගේ ආවා. ඔබේ ඉතේ ඉබේම අත මෙහෙම ගිහිලා මේ වේදනාව දැනට මෙහෙම එක පාට අත ගෑවා. ඔබේ චේතනාවක් තිබුණ නෑ
මදුරුවෙක් මැරීම. හැබැයි මදුරුවා මැරුණා. ඒත් කර්මපතය සම්පූර්ණ නෑ, හේතුව ඔබ තුළ චේතනාවක් නොති වූ නිසා. හැබැයි ඔබ මෙතනදි බෞද්ධයෙක් නම් ඔබ ඊට පස්සේ දැක්ක අවසාන වශයෙන් මදුරුවෙක් හිටලා මැරුණ බව ඔබ මෙහෙම කරනකොටම මදුරුවා මැරුණා. අතක වාට අතට අහුණා, මදුරුවා මැරිලා. ඔබට දැන් කරන්න පුළුවන්කම තියෙනවා මේ මදුරුවටත් මේ මදුරු ආත්මයෙන් මිදී නිදහස් වන්නට. ඔබ මනුස්සයෙක් හැටියට ඔබට පුළුවන් පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට. පින් අනුමෝදන් කළා මේ මදුරුවටත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මදුරු ආත්මයෙන් මිදී නිදහස් වන්නට, ඒ අසරණානාථ තත්ත්වයෙන් මිදී නිදහස් වන්නට මේ පින ඒ මදුරුවටත් උපකාර වේවා කියන සත්‍යක්‍රියාව කරන්න. මෛත්‍රී සිටුවිල්ල පහළ. ඒ අනුව ඔබ අර කර්මයෙන් මිදී නිදහස්, කර්මපතය සම්පූර්ණ වූ නිසා. හැබැයි ඔබ දැක්කා ඔබේ අත මදුරුවෙක් කනවා, දැක්කා එකපාරට මැරීමේ චේතනාවක් ආවා, අත ඉස්සුවා, අතින් ගැහුවා, මැරුණා, කර්මපතය සම්පූර්ණ. එහෙමනම් ඔබට ඒ අර කොයිතරම් මෛත්‍රී කළා, අර චේතනාවක් තිබුණ නිසා, කර්මපතය සම්පූර්ණ වූ නිසා ඔබට කර්මයෙන් මිදී නිදහස් වෙන්න බෑ. කවද හරි බැහැ කරන්න, කවද හරි ඔබටත් ඒ වගේ මරණයට පත් වෙන්න තියෙනවා මේ වගේ දීකි. ඒ නිසා කර්මපතයයි කර්මයයි දෙකක් බව බෞද්ධයෝ පැහැදිලිව පිළිසිදුව තේරුම් ගත යුතුයි, දැනගත යුතුයි. මේකේ වෙන